අවුරුද්දක් කොළ පාටටයි නිල් පාටටයි දුන්නා නම් අපිටත් අවුරුදු පහක් දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. සාධාරණද ඉල්ලීම. පහ හොඳට කළොත් දීර්ඝ කරන්න. පහ ඔයි මේ කියන විදිහට නොකළොත් අපි පන්නන්න. තොපිච්චිවට කරේ නෑ කියලා. නොදී කියන්න හොඳ නෑ මේ ඔක්කොම එකයි කියලා. අපි හොඳ දෙයට හොඳයි කියනවා. වැරදි අඩුපාඩුකම් වෙනකොට ඒව විවේචනය කරනවා. අපි කිසිසේත්ම මොනම ආකාරයකින්වත් රටේ ජනතාව බිල්ලට තියලා දේශපාලන සූදුවල නිරත වෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ඇමති සංගීත පුටු තරඟයකට කිසිසේත්ම සහභාගී වෙන්නේ නැහැ. අපිට යම්කිසි ආත්මයක් තියෙන ආරක්ෂා කරගන්න. මේක රනිල් වික්‍රමසිංහ තනියෙන් කරන්නත් බෑ. රජිත් පේනද මහත්තයාට කොහොමත්ම කරන්න බෑ. වෙන කරන්න මිනිහෙක් මං මට පේන මිනිහෙක් ඇත්තෙත් නෑ අතරම. මෙතන ඉඳන් කට්ටිය සියලු දෙනා අර වටුකුරුළු වගේ එකතු වෙලා මේක කට්ටියම සාමූහිකත්වයෙන් මේ රටේ අනාගත ගැන හිතලා රටේ දරුවෝ ගැන හිතලා මේ රට ගොඩදාන එක තමයි හැමෝම යුතුකම. මේක ඇවිල්ලා අපි අද මේ කරන්නේ මේ නිදහනයක් උඩින් ඉඳන් හිඟා කණේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි හරි දැන් ඔය කියනවනම් හරිම පුජ්‍යලයා. ස්වාධීනම පුජ්‍යලයායි පාර්ලිමේන්තුවේ කාසනයයි. අපි තමයි ලොකුම කැපකිරීම කරලා තියෙන පොහොට්ටු විදියට. ජනාධිපතිකමක් දීලා අගමැතිකමුත් දීලා ඇමතිකම් ටිකක් දීලා අපිට එච්චර කැප කරන්න පුළුවන් වුණා නම් තමන්ගේ පක්ෂය දෙකට තුනට හතරට කඩා ගන්න නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයාට ආරාධනා කරනවා මේ පූජවට්ටි රට ගහගෙන රට හදමු. අනුර කුමාර දිසානායක මහත්තයාට ආරාධනා කරනවා කුහකකම පැත්තකින් තියලා අපිත් එක්ක මේ සර්වපාක්ෂික වැඩපිළිවෙලට එකතු වෙලා රට හදමු කියන ආරාධනාව මේ අවස්ථාවේ මම කරනවා. මේ සර්වපාක්ෂික ආණ්ඩුව බිහි වෙනවද නැද්ද කියන එක පිළිබඳව තීන්දුව තියෙන පක්ෂ නායකින්ගේ අතේ. දැන් ජනාධිපතිතුමා විවෘතව ආරාධනා කළා තියෙනවා. හොඳ ඉතින් ඒකට උත්තර ප්‍රවේශ වෙන්න කියලා තියෙනවා. ඒ අය තීන්දුවක් ගනී පක්ෂ නායකයෝ ඒ වැදගත් තීන්දුව රට වෙනුවෙන් ගත්තේ නැත්තම් පක්ෂවල ඉන්න මන්ත්‍රීවරු හරි ගිහිල්ලා ඒකට උත්තර දායකයෝ. ඒ නිසා මේ වෙලාවේ බලන්න ඕන රට අර්බුදකාරී වෙලාව මේ බංකොලොත් වෙච්ච වෙලාවේ රට ගොඩ නැගෙන්න යන වෙලාවේ අපි ඊළඟ සැරේ බලය ගන්නෙ කොහොමද? ජනාධිපති වෙන්නේ කවුද? අගමැති වෙන්නේ කවුද? බලය ගන්නෙ කවුද කියලා හිතනවට වැඩිය රට වෙනුවෙන් මේ යුතුකම ඉෂ්ට කිරීම තමයි වැදගත්. ඡන්දයක් වෙලාවට ඡන්දේ දී ඒක බේර ගන්න පුළුවන්.